ආයි බං කියල පිළිගන්න යාලු සිරු දෙනම ස්මාර්ට් එක්ෂෝ YouTube වීඩියෝ channel එකට අද අපි කතා කරන්නේ කොහොමද ඔයාටම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න ඩොමේන් එකක් buy කරන්නේ අන්තර්ජාලය හරහා. ඩොමේන් buy කරද්දී ඔයාලට තියෙනවා Namecheap, Bluehost, නැත්නම් GoDaddy ඒ වගේ ගොඩක් sites තියෙනවා ඩොමේන් buy කරන්න. මම කතා කරන්නේ ගොඩක් ලෝකේ ජනප්‍රියම ගොඩක් කට්ටිය ලෝකේ ලොකු කම්පැනිස් පවා ඩොමේන් ගන්න පාවිච්චි කරන GoDaddy ගැන තමයි අද මම කතා කරන්නේ. GoDaddy වලින් ඔයා ඩොමේන් එකක් buy කරන්නේ කොහමද? GoDaddy account එකක හදලා ඩොමේන් එකක් buy කරලා website එකක් හදාගන්න කියලා දෙන්නේ. ඒකේ first part එක හිටියද? හැබැයි අද මම කතා කරන්නේ account එක create කරලා ඩොමේන් එකක් buy කරන එක. හරි අපි අද වීඩියෝ එකේ යමු කොහොමද කරන්නේ කියලා බලන්න. මේකේදී ඔයාලට විශේෂින් දෙයක් තියෙනවා මතක් කරගන්න. ඔයාලා යම් කිසි ඇඩ් නෙට්වර්ක් එකකට වෙබ්සයිට් එකක් හදලා ඇප්ලයි කරනවා නම් මේ ලින්ක් එකට මේක වැදගත්. මම හිතමු AdSense, MediaNet, Instant Article, ඒ වගේම review content, ඒ වගේ ඕනෙම මොන නෙට්වර්ක් එකකට ඇප්ලයි කරත් අත වෙබ්සයිට් එකක් හදාගන්න ඔයාටම කියලා ඩොමේන් නේම් එකක් ගන්න ඕනේ. ඒක ගන්න කොහොමද කියලා නම් අද මම කියලා දෙන්නේ GoDaddy හරහා. හරි අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එක යන කලින් මතක් කරන්න කැමතියි වෙනදා වගේම අපේ Smart Tech Show YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. අපි වීඩියෝ එකක් දාපුවම ඔයාලට notification එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ technical android e-money videos දාපුවම ඔබ ලබා ගන්න ඕන අපේ Smart Tech Show Facebook group එකට, ඒ වගේම WhatsApp, Viber, Imo සියලුම group වලට add වෙන්න කියලා අවසන් වශයෙන් Smart Tech Show YouTube video channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. හරියට මම කතා කරන්නේ ඔයාටම කියලා ඩොමේන් එක කොහොමද buy කරන්නේ, ඩොමේන් එක buy කරලා වෙබ්සයිට් එක හදාගන්නේ කොහොමද, WordPress වලින් හරි blogger වලින් හරි ඒ platform දෙක use කරලා කරන විදිය තමයි මම කියන්නේ. අද මම කියලා දෙන්නේ WordPress වල site එක හදන හැටිවත් blogger site එක හදන හැටිවත් නෙමෙයි, ඩොමේන් එක ඇඩ් කරලා අද ඩොමේන් එක buy කරන හැටි තමයි මම ඔයාලට කියලා දෙන්නේ. GoDaddy වල account එක හදලා ඩොමේන් එක buy කරන හැටි. හරි, ඔයා GoDaddy කියලා ඔයාගේ web browser එකේ ගහගන්න. ඊට පස්සේ ගහගත්තාම උඩින් මෙනවා sdgodaddy.com කියලා එකක්. ඒක උඩින් ක්ලික් කරන්න. ක්ලික් කරලා යන්නේ link එකට ගිහිල්ලා මඩ බලා ගන්න පුළුවන් sign in කියලා උඩින්ම තියෙනවා දකුණු තුරේ. ඒක ක්ලික් කරා create my account කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඉස්සෙල්ලාගේ නිවැරදි details දීලා මෙතන register වෙන්න පුළුවන්. මම මෙතෙන් email එක දානවා. email එක මම copy කරගත්තා. username එකට email එකම දෙන්න පුළුවන් මං හිතන්නේ. අපි දීලා බලමු හරියි නැත්නම් වෙන user name එකක් දෙමු. හරි, මෙතනදී කියන characters b at least 9 characters use කරන්න කියනවා. කියන්නේ characters නම උඩින්ම use කරන්න ඕනේ. වගේ lower upper letters දාන්න කියනවා. capital and simple දාන්න කියනවා. include number. හරි, මම දානවා password. හරි, මෙතන තියෙන ඔක්කොම ටික් වෙන්න කියන්නේ පාස්වර්ඩ් එක කම්ප්ලීට් වෙනවා. හරියටම සක්සස්ෆුල් වෙයි ෂුවර් එකට. ෂුවර් එකටම හරි ක්‍රියේට් කියන එක ක්ලික් කරන්න දැන්. අංක සහ ඉලක්කම් 9කට වැඩි වෙන්න ඕනේ මේ පාස්වර්ඩ් එක දෙද්දි. හරි, මෙතන බලමු ස්ටෙප් 2 වෙරිෆිකේෂන් එක කියලානවා. you must add a second factor to verify your identify when you sign in. SMS වලින් කියනවා, authenticating කියලා අහලා තියෙනවා. ඒ වගේම when you like to use two set of verification, every login high risk transaction only. Every login දාන්න පුළුවන් මෙතනදී, නැත්නම් high risk transaction වලදී දාන්න පුළුවන්. හරි, මෙතනදී මම high risk එක දානවා. ඒ වගේම මෙතන SMS code එක දෙන්න දානවා, continue දෙනවා. ඊටසේ මෙතනින් අපේ රට තෝර ගන්න ඕනේ. ධන 94 වෙන විදිහට තෝරගත්තනම් හරි. තෝරගන්න පොඩි වෙලාවක් ඇයි බලමු අපි හොයලා. ඔව්, LK ශ්‍රී ලංකා 94 කියලා තියෙනවා. හරි, මම මේකට දැන් කෝඩ් එක ඇඩ් කරනවා. මම මේකට මගේ ටැබ් එකට තමා මේක ඇඩ් කරන්නේ.
මම නම්බර ටයිප් කරගත්තා. මම මේ නම්බර හිඩන් කරනවා මොකද මගේ පර්සනල් නම්බර එකක් හින්දා. අපි දැන් නෙක්ස් දීලා කෝඩ් එක ගෙන්න ගමු. ඉන්නලී ෆෝන් නම්බ කියලා වැටන අප ඇති පළමයි කියලා ලක්කමක් අඩුල තින එකයි. ඔමන් දැන් ෆෝන් එක ෆෝන් නම්බර එක ටයිප් කරගන්නවා. ඔද මං ෆෝන් නම්බර එක ටයිප් කරල කෝඩ් එක ඉන්න ගන්නවා තුසටම් නෙක්ස්ට් කරනවා. හරි ඔමගේ ටැබ් එකට තමා මම මේක ලින්ක් කරේ. කෝඩ් එක ආවේ නම් නෑ තාම. මම රීසෙන්ට් කරනවා. කෝඩ්ගාව 88 49. දෙවෙනි කෝඩ් එකත් දෙකම එකවර ආවා. බලමු අපි දෙවෙනි කෝඩ් එක ගත්තොත් හොඳයි. ෆස්ට් එක නම් වැඩ කරන්නේ නැති මං හිතන්නේ. 88 49 66. 88 49 68. අපි දාලා නෙක්ස්ට් ක්ලික් කරන්න. මාහරි වැරදි මක් 88 49 68. අහිතට මේ කෝඩ් මේ දිවිනයට කෝඩ්ඩක් එක තම ගන්න වෙන්නේ. මෙම ෆස්ට එක අප කෝඩ්ඩ දාල තියන්නේ 66 67 93. නෙක්ස් ක්ලික් කරන දැන් හරියි. හරි යුව සක්සස්ෆුලි ස්ටෙප් 2 verification on your account. හරි account එක 100% correctly create වුණා. හරි අපි බලමු මේක details account settings වලට යම් මේක fill කරගන්න details ටිකක් තියෙයි. වාගේ personal details, phone number එක තියෙනවා, email එක තියෙනවා, payment method එක මෙතනින් update කරගන්න පුළුවන්. අපිට නැත්තම් payment එක කරද්දී domain එක ගද්දී update කරගන්න පුළුවන්. ඉතින් පේමන්ට් එක ගද්දිම අප්ඩේට් කරගන්න එක ප්‍රශ්නයක් නැහැ. මෙතනින් ලොගින් ඇන් පින් කියන තැනින් ඔයාට පින් එකක් දීලා 2 setup එක ඇක්ටිව් කරගන්න පුළුවන්. මම දැන් මෙතන ඇක්ටිව් කරන්න යන්නේ නැහැ වෙලා යන හින්දා වීඩියෝ එකේ. මෙතන කන්ටැක්ට් ප්‍රෙෆරන්ස් කියන්නේ මොකක්ද කියලා බලමු. ලොගින් වෙලා ඔයාගේ ඊමේල්, මොබයිල් නම්බර්, ෆෝන්ස් ඩීටේල්ස් සහ මේල් ඒ ඔක්කොම විස්තර තමයි මෙතනින් පෙන්වන්නේ. හරි දැන් නැජ් එක පාප් වෙනවා ඉංග්‍රීසි කියලා. හරි අපි දැන් ඩොමේන් එක buy කරමු. දැන් මම මෙතනදී GoDaddy එකට යනවා. GoDaddy home page එකට යනවා. ගිහිල්ලා මට අවශ්‍ය කියලා අවශ්‍ය ඩොමේන් එක සර්ච් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් lk.com කින් සර්ච් කරන එක අවේලබල්ද නැද්ද කියලා මුලින්ම අපි සර්ච් කරගන්න ඕනි. සම හැම ඩොමේන් එකම අපිට ගන්න බෑ. කලින් කවුරුට යනන් තියනවා නම් ඒක ඩොමේන් එක $1.49 කට ගන්න පුළුවන් කියලා වැටෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් crickett. ශ්‍රී ලංකා cricket.com එක ගන්න පුළුවන්. දැන් මෙතනදී ආවට පේනවා මේ ඩොමේන් එක ඉස්සරහින් තියෙනවා add to cart කියලා. එක ක්ලික් කරන්න.
ඒක ක්ලික් කරලා වාර්තිනක් වෙන උඩින් continue to cart කියලා ඒක ක්ලික් කරන්න ඊළඟට හරි next step එකට එනවා දැන් මෙතන තියෙන privacy protection කියලා ඒක no thanks කියලා දෙනවා ඔයාගේ domain එකේ ඔයාගේ නම ගම විස්තර නම් මම hide කරන්න ඕන නම් තමයි privacy protection කියන එක දෙන්නේ අපිට අදාළ නැහැ එහෙම අවශ්‍ය නැහැ අපි details සංගන්න continue to cart කියන එක දෙනවා දැන් first time මේ domain එක ගන්න ඉඳ තමයි 49 දෙන්නේ නැත්නම් ඩොලර් 12 13ක් විතර වෙනවා .com domain එක ගදි. හරි මම මෙතෙන් දින නම්බර එක අපව වෙට් කරගන්නවා. first name දාන දැන්. ෆිල් කරගත්තා ඔයත් ෆස්ට් නේම් ලාස්ට් නේම් ෆිල් කරගෙන එතන ඇග්‍රී දෙන්න ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න මෙතන සෝල් පෝස්ටල් කෝඩ් එක දෙන්න මෙතන ස්ටේට් එක ඉන්ඩිකේටර් ප්‍රොවයිඩ් වෙනවා සිටියට හන්දිස්සන මේක ඔක්කොටිච් එක කැන්ඩියන්නේ ස්ටේට් එක අපි සෙන්ට්‍රල් කියලා දාමු සෙන්ට්‍රල් වෙන්නේ අපි කැන්ඩියම් වෙන්නේ මධ්‍යම පළාතට ඕගනයිසේෂන් එකට මම දානවා සෙල් ටිකට් කියලා ටෙක්ස් ඇයිඩි ගන්න අපිට සේව් කරන ඩීටේල්ස් ටික හරි දැන් මෙතනදී කාඩ් නම්බර් එකක් දාන්න ඕන මෙතනදී මම විශේෂයෙන් මතක් කරන්න ඕන ඔයා ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් කාඩ් නම්බර් එකක් තමයි දාන්න ඕන මේකේ ක්‍රෙඩිට් කාඩ්යක් ඩෙබිට් කාඩ්යක් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ දෙකකින් ඕනම එකක් පුළුවන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් කාඩ් එකක් නම් ක්‍රෙඩිට් කාඩ් නම් කොහොමද ඔල්රෙඩි ඔයාලට ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් ඩෙබිට් කාඩ් එක නම් සමහර විට ඒ බැංක අදාළ බැංකුවට කියලා ඇක්ටිව් කරගන්න වෙයි නැත්නම් සමහර බැංකුවල තියෙනවා ඔටෝ ඇක්ටිව් වෙනවා සාමාන්‍ය කමර්ෂල් නම් ඔයාලා වෙනම කමර්ෂල් HMB වෙනම ෆෝම් එකක් ෆිල් කරලා දීලා ඔයාගේ ඩෙබිට් කාඩ් එකට ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් ඉන්ටරැක්ටිව් කරන්න ඕනේ NTB සෙලාන් NDB වගේ බැංකුවල ප්‍රශ්නයක් නැහැ ඒක ඕල්රෙඩි ඇක්ටිව් වෙනවා කාඩ් එක දීලා කාඩ් එක ඇක්ටිව් කරාට කාඩ් එක දීලානේ කාඩ් එක ඇප්ලයි කරලා කාඩ් එක ගත්තාම හරි මම මෙතන වීඩියෝ එකේ කාඩ් ලිස්ට් එකක් දාන්නම් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ඔයාට හොඳයි කියන බැංක් account කීපයක් සාමාන්‍ය මම රෙකමන්ඩ් කරන මම පාවිච්චි කරන බැංක account කීපයක් දාන්නම් ඔයාලට ඒ කාඩ් use කරලා online payment site වලට යොදා ගන්න පුළුවන්. හරි දැන් මම මගේ කාඩ් නම්බරය add කරනවා මෙතන. හරි මම මෙතන කාඩ් නම්බරය add කරගත්තා. මෙතන expiry date වාගේ කාඩ් එකේ ඉස්සරහින්ම තියෙන අංක 16 තමයි ෆ්‍රන්ට් එකේ තියෙන අංක 16 තමයි කාඩ් නම්බර් එකට දැම්මේ. ඒකේ එක්ස්පයරි ඩේට් කියන්නේ ඒකේ යටින් තියෙන මන්ත් ඊයර් කියලා පෙන්නලා වැලිඩ් ට්‍රූ කියලා එතන ඇති වාගේ 4/24 නැත්නම් 8/24 8/5 ඒ වගේ 2/5 එහෙම ඇති. ඒක තමයි මම දාන්න ඕනේ. මගේ තියෙන එක මම දැන් දානවා. හරි. ඊට පස්සේ සිකියුරිටි කෝඩ් එක කාඩ් එක අනිත් පැත්ත හැරිවම කාඩ් එක කෙලවරට අංක 3ක් ඇති. ගොඩක් වෙලාවට 3න් තමයි තියෙන්නේ. ඊට වැඩි වෙන්නේ දෙන්නේ නැහැ. හරි ඒක දැම්ම ඊට පස්සේ කාඩ් ඩීටේල්ස් උත් සේව් කරනවා. හරි දැන් කාඩ් ඩීටේල්ස් ටික අපි සේව් කරගත්තා. කාඩ් ඩීටේල්ස් ටිකයි අපේ පර්සනල් ඉන්ෆර්මේෂන් ටිකයි සේව් කරගත්තා. හරි අපි නැවත ඩීටේල්ස් ටික චෙක් කරගත්ත ඩීටේල්ස් ටික හරි. හරි අපි දැන් පේමන්ට් එක කරලා buy කරන්න තමයි අපිට තියෙන්නේ.
මං උඩ කලින් සර්ච් කරපු ඩොමේන් එක ඇඩ්ඩලා තිනු SL සිංහල කියලා ඒක මං ඩිලීට් කරනවා මෙතනින් මට අවශ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් lk.com කියන ඩොමේන් එක ඒක පෙන්නනවා ඩොලර් 14.21ක් ඒ වුණාට ෆස්ට් ඉයර් පෙන්නන ඩොලර් 1.22ක්කුත් සෙකන්ඩ් ඉයර් 12.99කුත් වශයෙන් පෙන්නනවා මෙතන ඩොලර් 14ක් පෙන්නනවා අපි අවුරුද්දකට දාලා බලමු අපිට අර ඔෆර් එක එනවාද කියලා හරි එනවා අපි අවුරුද්දයක් ගන්න අවශ්‍ය නැහැ ඩොලර් 1.22කට ෆස්ට් ඉයර් එක ගන්න පුළුවන් සෙකන්ඩ් ඉයර් එක ඉඳලා මේ කට්ටි පෙන්නනවා රිනියු කරද්දී ඩොලර් 23.99ක් ටිකක් ගන්න වැඩි හරි මෙතනදී කම්ප්ලීට් පර්චේස් කියන එක දැන් ක්ලික් කරන්න තියෙනවා අපි ඩීටේල්ස් එක ඔක්කොම ඇඩ් කරගත්තා මේ ෆයිනල් ස්ටෙප් එකේ තමයි ඉන්නේ ඩොමේන් එක බයි කරන දැන් ඩොමේන් එක බයි වෙයි හරි තෑන්ක්යූ ෆෝ යෝ ඕඩර් වී හැව් ඊමේල් යෝර් රිසිප්ට් ටු කියලාත් මගේ ඊමේල් එක දාලා ඕඩර් ටෝටල් එක 1.49ක් පෙන්නනවා මේකෙදි වෙන තව පොඩි ෆී එකක් කැපෙනවා මේ කරදි නැත්නම් ඩොමේන් එකේ ගාන්ති 221 හරි ඩොමේන් එක දැන් බයි වෙලා තියෙනවා මෙතන රිසිප්ට් එකක් තියෙනවා ඒක view රිසිප්ට් කියලා දුන්නොත් අපිට ඒක බලා ගන්න පුළුවන් ඔයාගේ ඩොමේන් එක ඇඩ් වෙලා තියෙනවා කියලා අපිට ඔයාගේ GoDaddy ඩොමේන් channel එකෙන් බලා ගන්න පුළුවන් එන්න රිසිප්ට් එකේ number එකක් තියෙනවා ඉතින් නිකන් අපි view කරලා බලමු විස්තර ටිකම අපිට බලා ගන්න පුළුවන් හරි දැන් අපි my product වලට යමු account එකේ සමහර විට දැන් ඩොමේන් එක අප්ඩේට් කරලා තියෙන්න පුළුවන් මම ඩොමේන් එක buy කරාම එන message එක වෙන්න අපි මෙතන access all product වලින් යමු සමහර විට එතනින් ඩොමේන් එක බලා ගන්න පුළුවන් වෙයි ඔයාට my product එකත් එක්ක තමයි මේක වැටෙන්නේ හරි වර බලා ගන්න පුළුවන් sri lanka cricket lk.com කියන ඩොමේන් එක ඇවිල්ලා තිනවා මම හරි අද අපි successful විදියට ඩොමේන් එක buy කරන ටික ඉගෙන ගත්තා ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු අපි WordPress වලට කොහොමද ඩොමේන් එක ඇඩ් කරන්න කියලා DNS දාලා DNS කියන DNS name and name servers දාලා ඩොමේන් එක WordPress එකේ WordPress කියන්නේ cPanel එක හරහා WordPress install කරන හැටි මම කියලා දෙනවා ඊළඟ ස්ටෙප් එක හැටියට හරි අද අපි ගෙන අපු වීඩියෝ එක අවසානයි වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් යාළුවනේ අපේ Smart Tech Show YouTube video channel එක subscribe කරන්න bell icon එක click කරන්න අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකකින් ලබා ගන්න පුළුවන් ඒ වගේම අපේ e-money android technical videos ඔයාලට අපි දාපු ගමන් බලා ගන්න ඕන නම් ඒ වගේම android e-money technical ගැටලු කතා කරන්න අවශ්‍ය නම් අපේ groups වලට add වෙන්න අපේ Facebook group එකට Viber WhatsApp ඉමු සියලුම group වලට add වෙන්න කියලා කියනවා. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරනවා අපේ Smart Tech Show YouTube video channel එක subscribe කරන්න කියලා.